Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon Paint. The coatings expert. ශ්‍රී ලංකාව ආසන්න 15 ආයගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතිනවා. අද දිනේදී දිවයිනේ බොහෝ පළාත්වල විශේෂයෙන්ම සවස එකිනෙවාගේ පස්සේ වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණුවාගේ පළාත්වල තද වැසි ඇතිවීම ඊට කඩත් පවතිනවා. සවස් කාලයේ වැසි තත්ත්වය තව දින දෙකක් වාගේ පවතිනවා. ඊට පස්සේ සවස් කාලයේ වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙලා විශේෂයෙන්ම දිවයිනේ නිර්ත දිග කොටසේ දවසේ ඕනම වෙලාවක වැසි ඇතිවීම ඊට කඩ පවතිනවා. අද දින සහ හෙට දිනේදී සවස් කාලයේදී ඇතිවන තමග තාවකාලික තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු අනතුරු වීමේ හැකියාවකුත් පවතිනවා. එම අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින කැමැති. විශේෂයෙන්ම සවස් කාලයේ වාගේ තමයි බස්නාහිර පළාතට වැසි ඇතිවීම ඊට කඩ පවතින්නේ. නමුත් 16න් පස්සේ 17 18 වාගේ වෙනකොට දවසේ ඕන වෙලාවක වැසි ඇති වෙන්න පුළුවන්. සුළං නම් සාමාන්‍යයෙන් නිරිත හෝ නිසිතිසාවකින් තොරවම ආවෙන්නේ සුළඟ වේගය 5 කිලෝමීටර 20 30 ක් පමණ වෙනවා. ගිගුරුන් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං එක්ක මුහුදු ප්‍රදේශ තාවකාලික රළු වීමේ හැකියාව පවතිනවා. දිවින් හරහා සුළං තත්ත්වයෙන් සාමාන්‍ය තත්ත්වය තමයි මේ දිනවල පවතින්නේ.